ඔන්නිතින් අදත් රසම් රසක හැමක් හදන හැටි ඔයාලට අරගෙන ආවා. අද අපි බලමු රසකාරක නැතුව ගෙදර තියෙන තුනුපා මිරිස් ස්ප්ලින් කොහොමද රසට සොයා මීට් එකක් හදාගන්නේ කියලා. මේකට මම මුලින්ම මේ වගේ ලොකු සොයා මීට් පැකට් එකක් අරගෙන තියෙනවා. මුලින්ම මේ සොයා මීට් ටිකට රසාණුව ලුණු ටිකක් එකතු කරගන්න. ඊළඟට හොඳින් නතුරන උණු වතුර එකතු කරගෙන විනාඩි 5ක් 10ක් විතර මේ සොයා මීට් එක හොඳින් තැම්බෙන්න තියලා තියන්න ඕන. සොයා මීට් එක තැඹුණාට පස්සේ මේ වගේ හොඳින් වතුර මිරිකලා වෙනම භාජනයකට ඉවත් කරගන්න. සොයා මීට් එක තැඹ ගන්න හැමෝම දන්න නිසා මේක පෙන්නන්න වැඩි කාලයක් මම ගන්නේ නැහැ. අපි එහෙනම් බලමු ඊළඟට කොහොමද මේ සොයා මීට් එක හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් මේසැන්දි දෙකක් විතර එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මුලින්ම මම කුරුඳු කැබිලි දෙක තුනක් එකතු කරගන්නවා. ඊළඟට එනසාල් ඇට දෙකක් විතර වගේ එකතු කරගන්නවා. තව කරාබු නැටි තුනක් හතරක් විතර වගේ එකතු කරගන්නවා. දැන් ඊළඟට පොඩියට කපාගත්තු සුදු ලුණු බික් තුනක් හතරක් විතර එකතු කරගන්නවා. ඒත් එක්කම ඉඟුරු ටිකකුත් මම එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික ටිකක් වෙලා බෙදෙන්න තියන්න, ගොඩක් වෙලා බෙද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම රම්පේ කැබිලි කීපයකුයි තව කරපිංච ටිකකුයි මේකට එකතු කරගන්නවා. දැන් ඊළඟට ලොකු ලුණු ගෙඩියක් මේ වගේ පොඩියට කපාගෙන මේකට එකතු කරගන්න ඕන. මේ වෙලාවේදී ඔයාලට කැමති නම් තක්කලි ගෙඩියක් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්. ලුණු ටික එකතු කරගෙන ලුණු ටික ටිකක් බැදෙන්න තියලා තියන්න ඕන. දැන් ඊළඟට මම ගම්මිරිස් කුඩු තේ හැන්දක් විතර මේකට එකතු කරගන්නවා. ඊළඟට තුනපා කුඩු තේ හැන්දි තුනක් විතර වගේ මම එකතු කරගන්නවා. බැදපු තුනපා කුඩු තමයි එකතු කරගන්න ඕන. ඒත් එක්කම බැදපු මිරිස් කුඩු තේ හැන්දක් විතර වගේ මම එකතු කරගන්නවා. තව කහ කුඩු තේ හැන්දි කාලක් විතර වගේ එකතු කරගෙන මේ ටික ටිකක් හොඳින් කලවම් කරගන්න ඕන. මේ වගේ මේ ටික ටිකක් කලවම් කරගෙන දැන් ඊළඟට වතුර කෝප්පයක් විතර වගේ මේකට එකතු කරගන්න. ඊළඟට රසාණුව ලුණු මේ වෙලාවේදී එකතු කරගන්න ඕන. දැන් ඊළඟට ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන මේ වතුර ටික ටිකක් උකු වෙනකන් විනාඩියක් කමාරක් විතර වගේ ලිපේ තියාගන්න. දැන් ඊළඟට අපි කලින් තඹගත්තු සොයා මීට් ටික මේකට එකතු කරගන්න ඕන. සොයා මීට් ටික එකතු කරගෙන කලවම් කරගන්න. මේ වෙලාවේදී සොයා මීට් එකට වතුර ටිකක් මදි වගේ නම් තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳින් කලවම් කරගෙන ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන විනාඩි 20ක් පැය කාලක් විතර වගේ මේ සොයා මීට් එක හොඳින් උයා ගන්න ඕන. මේ වගේ විනාඩි 20ක් විතර හොඳින් උයා ගත්තට පස්සේ මම මේකට අමු මිරිස් කරල් කීපයක් කපලා එකතු කරගන්නවා. ඊළඟට තක්කලි සෝස් මේ සෑන්දි දෙකක් විතර මම එකතු කරගන්නවා. ඔයාලට තක්කලි සෝස් වෙනුවට මේ වෙලාවේදී ලොකු තක්කලි ගෙඩියක් උනත් කපලා එකතු කරගන්න පුළුවන්. මම තක්කලි සෝස් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී රසාණුව තව ලුණු එකතු කරගන්න පුළුවන් අවශ්‍ය නම්. මේ වගේ මේක හොඳින් කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන මම ඒ විදිහට රස කරගෙන නැතුව gedara තියෙන මිරිස් තුන පහ වලින් රසට හදපු සොයා මීට් කරි එක. ඔයාලත් ඉතින් මේ වගේ සොයා මීට් කරි එකක් හදලා රස කොහොමද කියලා බලන්න.